අසන්නව තිබියදී සුදුවෑන් රියදුරෙකු හා සුදුවෑන් වලින් පැහැර ගැනීමට ලක් වූ බව කියන පුද්ගලයෙකු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී හඳුන්වා දුන්නා. තමුන්නාසර දන්නවනේ රාජපක්ෂ යුගයේ සුදුවෑන් එකෙන් ගිහිල්ලා ලංකාවේ දෙන්නෙක් බේරුණා. එක්කෙනෙක් තමයි මේ මාත් එක්ක ඉන්න එක්කෙනා අතුල. ඔහු බේරුණේ කොහොමද කියන එක කියයි. සුදුවෑන් එකෙන් ඇවිල්ලා දෙන්නෙක් ආවා. මම කෝච්චි ස්ටේෂනේ ටිකට් එක දීලා ඉස්සරහට එනකොට දෙන්න දෙපැත්තට වුණා මට යන්න දීලා. ඇවිදගෙන යන වේගයෙන් මාව අරන් ගිහිල්ලා වාහනයක් ඇතුළේ දැම්මා. ඔබ දන්නවනේ කවුද මරන්න කිව්වේ කියලා. මං කොහොමද මන් දන්නේ? මොකටද හේතුව මන් දන්නේ? ප්‍රභාකරන්ට ආපු රත්තරන් මං ගත්තේ ඉන්න මං කලේ වරද. මෙම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවටගත් රහස් පොලිසිය එහිදී කර ප්‍රශ්න කිරීමවලදී එක් අයෙකු සතරවල්ලි ආරක්ෂකගේ සරත් කුමාර ලෙස හඳුනාගත්තා. මෙම පුද්ගලයා අපරාධ රැසකට සම්බන්ධ වූවෙකු බව මෙහිදී කළ පරීක්ෂණවලදී හෙළිවුණා. මාධ්‍ය වේදින්ව උස්සගෙන ගිය පොහොද්දල ජයන්තව උස්සගෙන ගිය සුදු ඈන් එක. ඒ සුදු ඈන් එක අයිතිකරු තමා සහ රියදුරු තමයි මේ මගේ දකුණු පසින් ඉන්නේ. ප්‍රශ්නයෙන් කරනකොට ඉති විවිධ වද හිංසා කරන්න සිද්ධ වෙනවා. නියපොතු ගලවන්න එනවා. දත් ගලවන්න එනවා. බොඩිය කාටවත් අහු වෙන්නත් බෑනේ. මොණරාගල ප්‍රදේශයේ තියෙන කිඹුල්ලු ග්‍රහණය වෙච්ච වැවක්. ওই වැවට තමයි ගිහිල්ලා දාන්නේ. මම ජීවත් වෙලා හිටියොත් මම මේවට මැදිහත් වෙලා සම්පූර්ණ සහයෝගය දෙනවා මේ අපරාධකරුවෝ ඒගොල්ලන්ට දඬුවම් කරන්න. එමෙන්ම රාජිත සේනාරත්න මහතා හඳුන්වා දුන් අනෙක් පුද්ගලයා වටරැක ගමගේ අතුල සංජීව මදනායක හෙවත් උණ්ඩියල් අතුල ලෙස හෙළි කරගත්තා. ඔහු 2012 වසරේදී කොටහේන ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකට රැගෙන ආ මුදල් කොල්ල කෑමේ සිද්ධියකට වරදකරුවකු වනවා. එමෙන්ම 2013 වසරේ කඳාන ප්‍රදේශයේදීද මෙවැනිම මුදල් මංකොල්ලයක් ඔහු සිදු කර තිබෙනවා. එම වසරේදීම පිටකොටුවේ හෙට්ටිවීදිය ප්‍රදේශයේ ස්වර්ණාභරණ අලවිසලකින් රුපියල් කෝටි 3000ක් වටිනා විදෙස් මුදල් හා රත්රන් මංකොල්ල කෑමේ සිද්ධියටද අතුල සංජීව මදනායක සම්බන්ධ වී තිබෙනවා. ඔහු මිනිමැරුම් සිදුවීම් කිහිපයකට සම්බන්ධ බවද හෙළි කර ගැනුණා. ඒ හුගේ පාපොච්චාරණ අනුවයි. කෙසේ වුවද මාධ්‍ය හමුවට සහභාගි වෙමින් සුදුවෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීම් වලට හිටපු ආරක්ෂක ලේකම් හා එවකට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධ බවට ප්‍රකාශ කරන ලෙස මෙම පුද්ගලින්ට දැනුම් දී තිබෙනවා. එවෙනුවෙන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 10 බැගින් ලබා දී ඇති බවද වාර්තා වනවා. මෙම සියලු කරුණු අධිකරණයට වාර්තා කිරීමෙන් පසු සැකකරුවන් ලබන 27 වනදා දක්වා රක්ෂිත බඳනාගාරගත කෙරුණා. රාජිත සේනාරත්න මහතාගේ මෙවැනි රඟපෑම් ජනතාව කිසි ලෙසකින් හෝ පිළිගන්නේ නැති බවයි විවිධ පාර්ශ්ව නියෝජනය කරන පිරිස් කියා සිටින්නේ. මේ පැහැරගත් ක්ෂලයා කියන අය ගෙනල්ලා තමයි ඔය ප්‍රවෘත්ති සාකච්ඡාව කරේ. මේ දෙන්නාගේ තත්ත්වය මොකද්ද? ගල්කිස්ස ප්‍රදේශයේ මත්කුඩු ජාරාවේ නිරත වූ අතුරු නැවත්තා පැහැරගෙන ගොස් ඝාතනය කර ආරක්ෂක අංශයේ සිදු කළ බවට හැඟවන්න උත්සාහ කර. මෙන්න මේ අපරාධවලට චෝදනා ලබාපු මේ අපරාධ එක්ක ජීවත් වෙච්ච අය තමයි මාධ්‍යට ගෙනල්ලා වාඩි කරේ. ඖෂධ සංස්ථාවේ සභාපතිතුමා ලක්ෂ 20ක් මේ දුන්නු බවට රාජ්‍ය පොලිසිය ප්‍රකාශයක් කළා තියෙනවා. ගිය රජයේ සුදුවෑන් රියදුරන් වගේ රඟපාපු අය මැතිවරණ කාලේ දැන් මේ පරීක්ෂණ පවත්වනකොට සත්‍ය හෙළි වෙලා තිසා මේ අයට විශාල වශයෙන් මුදල් දෙන්න පොරොන්දු වෙලා බොහොම පැහැදිලිව රාජිත සේනරත්න ඇමතිවරයා තමයි මේවා ක්‍රියාත්මක කළ තියෙන්නේ. මුදල් ටිකකට ආසාවේ මේ ප්‍රකාශ දීපු මිනිහා විතරක් අත්අඩංගුවට අරගෙන ප්‍රතිඵලයක් නැහැ. මේක ක්‍රියාත්මක කරපු අය පිළිබඳව පරීක්ෂණ කරලා ඒ අයටත් නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. මේ පහුගිය ආණ්ඩුව කෙරුවා වගේ කරුණු නැතුව එක සැරේ ගිහිල්ලා පලි ගන්න අපි කවුරුත් හිරේ දාන්න සූදානමක් නැහැ. ඒ නිසා මේ පරීක්ෂණ ක්‍රමවත්ව ක්‍රියාත්මක වීගෙන යනවා. මේ දේශද්‍රෝහී වැඩේ මේ පහුගිය ආණ්ඩුව ආපු දවසින්දම පටන් ගත්තා.